අපරාධ මේ වරදක් අනාවරණය වන්නේ නම් වහාම සුදුසු පියවර ගන්නා ලෙසද එම නියෝගයේ සඳහන් මහේස්ත්‍රාත්වරයයි මෙම නියෝගයේ සිදු කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශනවලට අදාළව නඩුව කැඳව අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පාර්ශවකරුවන් කීප දෙනෙකු මෙම නඩුව පවරා තිබුණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලි බල 50 කිටුම්පත තුලින් විශේෂ පාර අමාත්‍යවරයාට අත්නුව මතික බලයක් ලබා දී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ චෝදනා එළවුණා. මෙම කිටුම්පතට එරෙහි පෙත්සම් විභාගීයකත අවස්ථාවේ පෙත්සම් කාර පාර්ශ්වයේ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතායි මෙම චෝදනාව එල්ල කළේ. මෙම 50 කිටුම්පත තුලින් ජනාධිපතිවරයාට නොදවෙනි ඵලයක් විදුලි බල විශේෂ පාර අමාත්‍යවරයාට ලබා දී ඇති බවද ඔහු පැවසුවා. නමකිය අපරාධකරුවන් කීප දෙනෙකු සමග අවිචාවාරම් කරමින් රුපියල් ලක්ෂකරණින් මුදල් එපයූ බවට චෝදනා එල්ල වී ඇතැයි කියන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල්ද සිල්වා යන අය ලබන ජූලි 16 වනදා තෙක් අත්අඩංගුවට නොගන්නා බව පොලිස් නීති කොට්ටාශයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ සැක්කාර පොලිස් නිලධාරියා ගුණ කළ අපේක්ෂිත ඇපේට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිස් නිලධාරියා ගුණ කළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකරය වෙනත් දිනයක් සඳහා යොමු වූ බැවින් එහි නියෝගය ලැබෙන තෙක් ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලි පීරිස් මහතා ඉල්ලා සිටියා.